කොළඹ කොළොන්නාවේ මීටට මුල්ලේ කුණුකන්ද නාය ගියා. ප්‍රශ්නේ තියෙන්නේ කුණුකන්දක් නාය යන්න පුළුවන්ද? සංවර්ධනය කියන්නේ මොකද්ද? අපි මහා සංවර්ධනයක පාමුල දැන් ඉන්නේ. අපි හිම කියනවා. එතකොට කුණුකන්දකට යට වෙලා මිනිස්සු මැරෙන්න පුළුවන්ද? මිනිස්සු කොච්චර මැරුණාද කියලා තවම හරියටම ගණිතෙන් කියන්න අමාරු. එය දැනට 40ත් 50ත් අතර ගානකට කියවෙනවා. නමුත් ඒ 100 ගණනක්ද වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොනාණ්ඩු යටතේ වුණත් කුමන කාලයක වුණත් කුණුකන්දකට යට වෙලා කොළඹ වගේ සුප්‍රසිද්ධ නගරයක පැත්තක මිනිස්සු මැරෙන්න පුළුවන්ද? වැදගත්ම දේ මේකයි. අපි කාටවත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. මේ මොහොතෙත් ඒ කුණුකන්දට යට වෙලා මැරිච්ච මිනිසුන්ගේ අඳෝනාවන්ගේ දෝංකාරය අපිට ඇහෙන්න ඕනි. හේතුව මේ මහා කුණුකන්දේ අපි වීසි කරපු කුණුත් තියෙනවා. අපි විසි කරපු ටොෆි කොලයක්, ෂොපින් බෑග් එකක්, එහෙම නැත්නම් පත්‍ර කෑල්ලක්, ඕනම දෙයක් මේ කුණු ගොඩේ තියෙන්න පුළුවන්. එතකොට මේ සමස්ත ජාතික පරාජයක් හැටියට, එහෙම නැත්නම් ඒ අපේ පසුගාමි තැනක එක සලකුණක් හැටියට අපි කියවගත්තේ නැත්නම් අනිත් අයට ඇඟිල්ල දික් කරලා මේකෙන් ගැලවෙන්න උත්සාහ කෙරුවොත් ඒ ඓතිහාසික අපරාධයක් වෙනවා. ඒ පෙරවදනත් එක්ක අද ඉන්සයිට් මැදිරියට අපි ඔබව කැටුවෙනවා. අද මේ සම්බන්ධිනුත් අපි කතා කරනවා සෑහෙන වැදගත් කරුණු ගණනාවක්. ඊටම ගැලපෙන පුද්ගලෙක් අද අපි මැදිරියට කැඳවන්නේ. මේ නම ටිකක් ඔබට නුහුරු වෙන්න පුළුවන්. යාපා අප්පුහාමිලාගේ අනුර ප්‍රියදර්ශන හෙවත් අනුර ප්‍රියදර්ශන යාපා. ඔහු නීතිඥවරයෙක්. ඒ වගේම වර්තමානයේදී ආපදා කළමනාකරණ අමාත්‍ය ධූරයේ දරනවා. ඉතිහාසයේ දිගයි. ඔබ මුලින්ම ආයිබෝන් කියලා මැදිරියට පිළිගන්නවා. ඔබේ ඉතිහාස කතාවට මා කැටුවෙන කලින් කෙටිම කෙටි ප්‍රශ්නයක් අහනවා. මීතුට මුල්ලට ගිහිල්ලා මේ මීතුට මුල්ලේ කුණුකන්දේ ඛේදවාචකය පක්ෂ සීමාවන් අභිබවා ගිහිල්ලා බැලුවාම අපේ රාජ්‍ය පාලනයේ අසමත් භාවයක්ද නැද්ද? මම හිතන්නේ අපි හැමෝටම මේ වගකීම ඔබ කිව්වා වගේ පැවරෙනවා. මොකද නාගරීකරණය පුළුල් වෙන්න පසුගිය කාලයේ පුරාම අපිට පෙවුණු දෙයක් තමයි මේ කසල නිෂ්පාදනය වැඩි වෙනවා. කසල නිෂ්පාදනය වැඩි වුණත් අපි තාමත් කසල අඩු ගන්නේ වර්ගීකරණය කිරීමටවත් උත්සාහයක් දරලා නැහැ. ඒ වගේම කසල බැහැර කිරීම පිළිබඳවත් අපිට තියෙන්නේ තරම් හොඳ අතීතයක් නෙමෙයි. අපි ගත්තොත් බ්ලූ මැන්ඩෝල් කුණුකන්ද පිරුණාට පස්සේ අපි ඒක උසාවි නියෝගයෙන් අතහැරලා දානවා. ඊට පස්සේ අපි සේදවත්තට යනවා. සේදවත්තත් උසාවි නියෝගයෙන් අතහැරලා දානවා. ඊට පස්සේ අපි යනවා පෑලියගොඩට. පෑලියගොඩ දේශපාලන බලපෑම නිසා අතහැරලා දානවා. ඊළඟට අපි එන්නේ මේ කියන ඛේදවාචක සිදුවුණු තැනට. දල වශයෙන් කොළඹ නගර සභාව දවසකට කුණු මෙට්‍රික් ටොන් 900ක් විතර හදනවා. ඒ 900 හදලා දාන්න තිබුණු එකම ස්ථානය තමයි මේ ස්ථානය. මේක කළමනාකරණය කරන්න විවිධ අදහස්, විවිධ යෝජනා, විවිධ කණ්ඩායම්, විවිධ අවස්ථාවල ඉදිරිපත් වුණා වුණත් ඒ කිසිවක් ඇත්ත වශයෙන්ම සාර්ථකුනේ නැහැ. මමත් පිළිගන්නවා ඒක අපි රාජ්‍යයන් හැටියට, අපි කොයි ආණ්ඩුව කෙරුවත් කවුරු ආණ්ඩු කරත් රාජ්‍යයන් හැටියට අපිට ලැබුණු විශාලම පරාජයක් කියන එක තමයි මගේත් අදහස. මම මෙහෙම හෙව්වොත් ඔබෙන් මේ ඔබ හසල දේශපාලන අත්දැකීම් තියෙන පුද්ගලයෙක් 90 දශකයේ සිටම මේ කුණුකන්ද හෝ කුණු කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙන්නේ දැන් විවිධ අත්හදා බැලීම් කරුඹ ඔබම කිව්වනේ තාක්ෂණික ගැටලුවක් නිසාද අපේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ප්‍රතිපත්ති මත හිටගන්නා විදිහ ප්‍රශ්නයක් නිසාද? කරුණු කීපයක් බලපෑව. එකක් තමයි මේ වෙන රටවල් එක බලනකොට අපේ කුණු හුඟක් තෙත බරිතයි. කුණු අපි කසල කිව්වොත් කසල ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළවල් කීපයයි ලෝකේ තියෙන්නේ. එකක් තමයි ඒ කසල කුඩා ප්‍රමාණයක් නම් කසල කොම්පෝස්ට් බවට හැරවීම. දැන් පසුගිය කාලේ පුරාම ඒ දිරාපත් වන කසල පසුගිය රජයේ මෙවැනි කොම්පෝස්ට් අංගන 200 ගානකට වඩා ගානක් හදලා තියෙනවා. ඒවා ප්‍රාදේශ සභාවල් කරනවා. සමහර ඒවා ඉතා හොඳින් කරනවා. සමහර ඒවා දුර්වලයි, පරිපාලන දුර්වලකම් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි මේක මේ කසල සෞඛ්‍ය ආරක්ෂිතව කසල රඳවණේක රඳවීම. එවැනි උදාහරණයක් ලංකාවේ තියෙන දොම්පේ පමණයි. ඒක තමයි ලංකාවේ තියෙන එකම විද්‍යාත්මක කසල රඳවණේ. එතෙන්දී යටට කොයි වෙලාවකවත් ජලය ගලාගෙන ඉන්නේ නැහැ. ඒ වගේ එකතු වෙන කුණු ජලයත් පිරිසිදු කරලා තමයි එළියට දාන්නේ. ඒකත් අපිට ලැබුණේ කොරියානු ආධාරයක් යටතේ. තුන්වෙනි අදියර තමයි කසල කෙලින්ම පුච්චලා දාන එක. ඉන්සිනරේෂන් කියන එක. ඉන්සිනරේෂන් කියන අදහස ලංකාවේ තාම ක්‍රියාත්මක කළ නැහැ. ඒක විශාල වායු දූෂණයක් ඇති කරනවා. වායු දූෂණෙත් දැන් අවම කරන්න පුළුවන්. මොකද ඉන්සිනරේෂන් වලදී උඩ තට්ටුවේදී
වායු දූෂණය අවම කරන ක්‍රමවේදයන් තියෙනවා විශාල ගණන්ගේ යන්ත්‍ර ඒ වගේම ඒවට විශාල විදුලියක් වැය වෙනවා හතරවෙනි දේ තමයි කසල පුලුස්සල විදුලි බලය නිර්මාණය කරන්න ඒක තමයි අවසාන එක දැන් මම කියපු අවසාන දෙක මිල වැඩි දෙකක් අපි කසල ප්‍රතිචක්‍රීකරණය කරලා කොම්පෝස්ට් හදන එක ඒ තරම්ම ප්‍රශ්නයක් නැහැ ඒ වගේම කසල සැනිටරි ලෑන්ඩ්ෆිල් එක ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත රඳවන එක ඒ තරම් වියදම් සහගත වැඩක් නෙමෙයි නමුත් අවාසනාවකට වාගේ මේ මේ පිළිබඳ කොළඹ ගත්තොත් කොළඹ ප්‍රදේශයේ මේවා ඕපන් ඩම්පින් සිස්ටම් එක තමයි දිගටම අරගෙන ගියේ කියන්නේ විවෘත තැනක බහාලුම එතෙන්දී මේක තෝරා ගන්න ලබන්නේ නැහැ මේ වාගේ කසල වර්ගීකරණය වෙන්නේ නැහැ කෙලින්ම ගිහිල්ලා දාන එක නෑ ඒ නිසා මේ ස්ථානය අක්කර දෙකක් සඳහා අවසර අරගෙන අවසානයේ අක්කර 21ක් දක්වා වැඩි වෙලා තියෙනවා ඉතින් ඒ ඔබතුමා අහපු ප්‍රශ්නය තාක්ෂණික ප්‍රශ්නයක් මත විසඳන්නත් විවිධ උත්සාහයන් තිබුණා නමුත් කුමනෝ හේතු නිසා ඒක අසාර්ථක වුණා සමහර විට ඒක නිලධාරීන්ගේ ප්‍රමාදය වෙන්න පුළුවන් දේශපාලන ප්‍රමාදයක් වෙන්න පුළුවන් ඊටත් එහා පැත්තට ගියාම විවිධ ආයතනවල අනුමැතිය ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන් සමහර වෙලාවට යාපු බොහෝ දෙනෙකුට ආර්ථිකමය හැකියාවක් නොතිබෙන්නට පුළුවන්කම තිබුණා ඒ නිසා කුමනෝ කාරණයක් මත අසාර්ථක වුණා ඔබ හිතන විදිහට ඔබේ අනුදැනුම අනුව මේ කුණු කඳ වවාගෙන යන කට්ටියකුත් ඉන්නවද ඇත්ත වශයෙන්ම දැන් මේ කඳ අපි ගත්තොත් මේක මේකට අවශ්‍යයි මේ ට්‍රක් රට අවශ්‍යයි මේකට අවශ්‍යයි කොම්පැක්ටර්ස් අවශ්‍යයි මේකට තව තියෙනනේ මැෂින්ස් අවශ්‍යයි ඉතින් ඒවා කොහෙන් හරි කුලියට ගන්න වෙලා ඇති ඒකට සම්බන්ධ වුණු පිරිස් කවුද කියලා මම කියන්න දන්නේ නැහැ ඒක වවාගෙන කෑමක්ද නැද්ද කියන එකත් මට උත්තර දෙන්න අමාරුයි මොකද ඇත්ත වශයෙන්ම කොළඹ නගර සභාවේ ප්‍රධාන වගකීම තියෙන්නේ මේක නගර සභාවට තමන්ගේ කුණු සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම. ඉතින් ඒ නිසා ඒවා යම්කිසි පරීක්ෂණයකින් සොයා ගන්න අතුරු මම ඒ ගැන ඒ තරම් කියන්න දන්නේ නැහැ. දැන් අපි මේ කුණු කන්ද ගැන කතා කරපු නිසාම දැන් ආපදා කළමනාකරණය ඔබේ ප්‍රධානම තේමාව සහ විෂය නිසාම මෙවර මේ කුණු කන්ද නායාම සම්බන්ධ ඒ කළමනාකරණය ආපදා කළමනාකරණය ගැන ඔබ තෘප්තිමත් වෙනවාද? නැ මෙහෙමයි දැන් මේ පිළිබඳ අපිට තියෙන තාක්ෂණික උපදෙස් ලබා ගැනීම. දැන් මේ කුණු කන්ද අයිතිවාසිකම් අපි කියන්නේ නැති වුණත් අපේ තියෙනවා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය 2012 වසරේදී මේකේ සම්පූර්ණ සමීක්ෂණයක් කළා තියෙනවා. කරලා ඒගොල්ලෝ හොයාගෙන තිබෙනවා මේ බෝහෝල්ස් යටට කැඩනට පස්සේ මේකේ තියෙන පහළ ස්තරය මෘදු පීට් ස්තරයක් කියලා. ඒ කියන්නේ මේ බොහොම ඒ කියන්නේ මේ සිංහලෙන් කියනවා නම් ඒක මේ ස්ථාවර පොලොක් නෙමෙයි කියලා. ඒ අනුව ඒ වார்த்தාව අදාළ අයට අපි ලබා දීලා තියෙනවා. ඊට පස්සේ දෙවනුව මේ ආසන්නතම සිද්ධියේදී අපි සම්බන්ධ වුණාත් කොළඹ මහනගර සභාව මේ ස්ථානය බලලා නිරීක්ෂණය කරලා මේ කොටස් ඉවත් කළ යුතුයි කියලා තීන්දුව කළා. මහා ඇමතිතුමත් ඒක ගැන කතා කළා. මේ සියලුම දෙනාට මුදල් ලබා දීමට කටයුතු කළා තිනවා తాවකාලික නිවහන ගන්න රුපියල් 15,000 බැගින් මාස 5කට දීලා මේ මාස 5ට අරගත්ත සමහරු ගියා නමුත් අනිත් අයට චෙක් එක ලියලා තිබුණත් ගියේ නැහැ මේ පිළිබඳ මේ මාසේ 7 වෙනිදාත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා අවශ්‍යයට උපදෙස් දීලා තිනවා මේ නික්ම යන්න කියලා නමුත් ඒ අවවාදයක් ගණන් නොගත්ත බවයි අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව පේන්නේ හැබැයි මේ 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 ප්‍රදේශයේ සැරිසරන කොට සහ ඒ ඒ ඒ මතුවන ප්‍රවෘත්ති වලින් කියවෙන්නේ ඔවුන්ට නිසි දැනුම් දීමක් විධිමත්ව කෙරෙන්නේ නැහැ කියන එක. ඒක නිසි දැනුම් දීමක් මට තියෙන තොරතුරු අනුව නිසි දැනුම් දීමක් කරලා තිබෙනවා ඔවුන්ට දැනුම් දීලා තිබෙනවා චෙක් පත්‍ර ලියලා තිබෙනවා චෙක් පත්‍ර අරගෙන කීප දෙනෙක් ගිහිල්ලා තියෙනවා. එතකොට නිසි දැනුම් දීම ලැබුණ නැහැ කියන එක මට කියන්න බෑ. නමුත් මට හිතෙනවා සමහර විට යම් කෙනෙක් වැළැක්වුවද එහෙම නැත්නම් එයා ඊට වඩා වැඩි මුදලක් බලාපොරොත්තු වෙනවා කියන එක ගැන තොරතුරු මාළඟ නැහැ. ඔබ දන්න විදිහට මේ රුපියල් 15,000 ගණනේ දෙන්න තීරණය වෙන්නේ ස්ථිර ගෙවල් සඳහාද එහෙම නැත්නම් අර අනවසර පදිංචි කරුවන් නැහැ. නෑ අර එතන හිටියානේ අර පැල්පත් වාසීන් ප්‍රමාණයක් ඒ කණ්ඩායමට තමයි මම හිතන්නේ රුපියල් 15,000 දෙන්නේ. අනිත් අයටත් යම්කිසි මුදල් ප්‍රමාණයක් දෙන්න තීන්දුව කළා තුන එතන පොඩි වැරදීමක් තියෙනවා. අනවසර අයට රුපියල් 100,000 ඒ කියන්නේ සාමාන්‍යයකට 115,000ක් දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. නමුත් එතන තර්කයක් ඇවිල්ලා තිනවා සමහර නිවාස තට්ටු දෙකේ නිවාස වාගේ තියෙන නිසා ඒ 15,000 ප්‍රමාණවත් නැහැ කියලා. ඉතින් ඒ පිළිබඳ තර්කය ඊට එහා පැත්තට මම කියන්න දන්නේ.
ඒ ඔබේ විෂය නොවන නිසා. දැන් මේ සිද්ධිය වුණාට පස්සේ හමුදා බලඇණියක් මෙතනට යනවා. ඒ ඉතා විධිමත් විදිහට සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර එක්ස්කවේටර්ස් වගේ යන්ත්‍ර සූත්‍ර ඒ මොහොතේ ලැබෙන්නේ නැහැ. පැය ගණනාවක පමාවක් තිබෙනවා. බැලු බැලමටම පේන අපිට තර්කානුකූල මේ ඉක්මනට සිද්ධ වුණා නම් ජීවිත ගණනාව ගොඩ ගන්න තිබුණද කියන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ පමාව ගැන ඔබ මොකද කියන්නේ? නෑ ඇත්තට මේ දවස මමත් දන්නවා. මටත් මම මේ වෙලාවෙත් මගේ කුලිය පිටියේ නිවස හිටියේ. මට ඒ තොරතුරු වහාම ලැබුණා. ඒ වගේම ප්‍රදේශයේ දේශපාලඥයෙකුත් මට කතා කෙරුවා. ඒ ශනේම මම අතිගරු ජනාධිපතිතුමාට කතා කරනකොට ඒ මොහොතෙත් එතුමා හමුදාවන්ට උපදෙස් දීලා අවසන්. හමුදාවන් මේ ප්‍රදේශවලට යමින් තිබුණා. ඒ හමුදාවල් ගිහිල්ලත් 11 දෙනෙක් බේරගත්තා. ඔවුන්ට තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් කුණුකන්ද කඩාවැටුණාට පස්සේ ඔවුන්ට මේ බැකෝ යන්ත්‍ර කීපයක් හම්බුණා. නමුත් බැකෝ යන්ත්‍ර කීපයෙන් හාරනකොට මේක තව ගඩාගෙන වැටෙයිද කියලා බයක් තිබුණා. ඒ නිසා ඊටාම සීරුවෙන් මාරුවෙන් වැඩ කරන්න ඕනේ. මේ බැකෝ යන්ත්‍ර තම්මුනේ යම් පමාවකට පස්සේ. ඇත්ත වශයෙන්ම එදා අවුරුදු දවසනේ මුළු කොළඹ නගරයේම මේ නිවාඩු පිට හිටියේ. අපි ගත්තොත් මේක වෙන දවසක නම් අඩු ගානේ මේ යන්ත්‍ර වහාම ගන්න අපිට ඒ ස්ථාන වැඩ කරමින් තිබුණා. නමුත් එහෙමවත් තිබුණ නෑනේ. කොළඹ නගරේ ඔබ දන්නවා අවුරුදු දවසට කොළඹ නගරයේ ඇත්තටම ජනශූන්‍ය බවට පත් වෙනවා. වැඩපළවල් වහනවා. ඩ්‍රයිවර්ස්ලා නැහැ. අපේ අමාත්‍යංශ පවා අපි වහාම වාහන ඇරලා තමයි අපි අපේ නිලධාරීන් ගෙන්න ගත්තේ. ඒ නිසා අවාසනාවන්ත වෙලාවක්. ඒකේ ප්‍රමාදයක් වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් යම් ආකාරයක ප්‍රමාදයක් වුණා නම් ඒ ප්‍රමාදයේ සිදුවීමට ප්‍රධානම හේතුව තමයි ඒ අවස්ථාවේ තිබුණු මේ අලුත් අවුරුදු දවස නිසා. ඒ වුණත් හමුදාවත් අපේ අමාත්‍යංශ නිලධාරිනුත් ඒ වගේම අනිකුත් අංශවල අයත් ඉතාම හොඳ සහයෝගයක් දුන්නා. ඒ නිසාම අපිට පළවෙනි පැය දෙක ඇතුළත 11 දෙනෙක් මුදාගෙන රෝහල් ගත කරන්න සිද්ධ වුණා. සමහර අය කියනවා මෙතන ඉන්න අය පැය කීපයක් ප්‍රමාද වුණා කියලා. නැත්නම් සමහර අය මම දැක්ක කියනවා වහාම හමුදාව පැමිණලා අපිව බේරගත්ත කියලාත් කියපුවා හිටියා. ඔබ දැක්කද මේ පොලිස්පති පූජිත ජයසුන්දර ඒ තැනට ගිහිල්ලා රාත්‍රියට කොට රාත්‍රිය එළඹිලා ඔහු දුරකථනයෙන් කතා කරන එක්තරා නිලධාරියෙකුට මම සූත්‍ර කියන කියලා. ඉතින් අපිට අනිත් පැත්තෙන් කතා කරන එකත් ඇහෙනවා සහ මේ පොලිස්පතිවරයා කීපිකත් අපිට ඇහෙනවා අර නිලධාරියාන්නේ හෙට උදේ වන්නද කියලා. එතකොට ඔබට මොකද හිතෙන්නේ මේ ආපදා කළමනාකරණයට නිවාඩු දෙන්න බෑනේ. ඒ කියන්නේ එහෙම නිකන් අපේ උපකරණ නෙමෙයි. නෑ ඔබේ ආයතන ගැන මම කියන්නේ රටක ආපදාවක් සිද්ධ වෙනකොට සුනාමිය වගේ දෙයක් සිද්ධ වුණොත් අපිට අවුරුද්ද කියලා නිදහස් වෙන්න බෑනේ. එතකොට ඔබට ඒ සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ? ඔබේ අමාත්‍යංශ නොවුනත් නෑ මට හිතෙන්නේ නිලධාරියා નિયમિત පණිවිඩය ග්‍රහණය කරගෙන නෑ කියලා. මට හිතෙනවා අපේ සමහර අය මේ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලදාය නෙමෙයි කියලා. ඔක මම තේරුම් ගන්න තියෙනවා. නිසා මම යෝජනා කරලා තියෙනවා සහ අපි ක්‍රියාත්මක වෙලා සමහර දිස්ත්‍රික්කවල කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් මේ පළාත් පාලන ආයතනවල අය මේ විෂය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් හදන්න. අපි දැන් සමහර දිස්ත්‍රික්කවල එක කෙරුවා. දිස්ත්‍රික්ක පුරාම අපිට යා යුතුව තිබෙනවා. අපි කොළඹ දිස්ත්‍රික්කට වඩා හුඟක් දුරට අපිගේ වඩාත්ම හාපදාවට ලක් වෙන ප්‍රදේශවලට. නමුත් දැන් අපි ඒක වෙනස් කරන්න අපි කල්පනා කරනවා. මම හිතනවා දැනුම නොඇතිකම සහ අත්දැකීම් නැතිකම හෝ පුහුණුව නැතිකම නිසා වෙච්ච දෙයක් කියලා. දැන් 2009 ජූනි 25 ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්තියක් මම ඔබට උපුටා දක්වනවා. ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අරලිගහ මන්දිරයේ තියෙන රැස්වීමක් ඒ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ඒ වෙලාවේ කියවෙනවා මේ හදිසි නීති රෙගුලාසි මත රජයට පවර ගන්නවා කියලා කුණු බැහැර කරන ස්ථාන පළාත් පාලන යටතේ තියෙන. මොකක්ද ඒ සිද්ධිය? ඒ සිද්ධ වුණාද? මොකක්ද ඒ தත්ත්වය? 2009 ජූනි 25 පළාත් පාලන කුණු බැහැර කරන ස්ථාන හදිසි නීති රෙගුලාසි යටතේ රජයට පවරාගෙන කළමනාකරණය කරනවා කියන ජනාධිපතිවරයාගේ නියෝගය. නෑ ඇත්ත වශයෙන්ම ඔය දිගු කාලයක් තිස්සේම විශේෂයෙන්ම මේ කසල බැහැර කිරීම පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ නිසාම තමයි එතුමාගේ රජයේ කාලේ පිළිසරු කියන ව්‍යාපෘතියක් හදලා ඒ පිළිසල් ව්‍යාපෘතියට රුපියල් බිලියන 5ක් දක්වා වසරකට බිලියනේ බැගින් ලබා දුන්නා කොම්පෝස්ට් අංගන හදන්න සෑම ප්‍රාදේශ සභාවකටම. මට මතක හැ මට තියෙන තොරතුරු අනුව මගේ මතකේ නිවැරදි නම් සාමාන්‍යයෙන් 210ක පමණ ප්‍රාදේශ සභා ගණනාවකට ඒ කොම්පෝස්ට් අංගන දුන්නා. ඒ කොම්පෝස්ට් අංගන ඉතාම මැනවින් පාවිච්චි වෙමින් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් පානදුර හොඳ කොම්පෝස්ට් අංගනයක් තියෙනවා. බලංගොඩ හොඳ කොම්පෝස්ට් අංගනයක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශිත කියන්නේ දැන් ඔය කියන මීතර මුල්ලටත් එවැනිම කොම්පෝස්ට් අංගනයක් ලබා දුන්නා.
කොළොන්නාවෙන් එකතු වෙන කුණු ප්‍රමාණයක් මේ කොම්පෝස්ට් බවට පත් කරන්න. ඒකත් දැන් මේකේ වැළලිලා තියෙන්නේ. ඊට පස්සේත් දීර්ඝ සාකච්ඡා අවස්ථා තිබුණා. විශේෂයෙන්ම මේකට අවශ්‍ය කරන මේ යම්කිසි ස්ථිරසාර මේ විසඳුමක් ලබා ගන්න. මේ සාකච්ඡාව අපි මතක නැහැ. මේ සාකාව මගේ මතක නැහැ. නමුත් එතුමා එහෙම කියන්නේ නැත්තේ මොහොතේ මං හිතන්නේ 2009 2010 මං හිතන්නේ මේ කාලය තුල තමයි ওই පිළිසරු ව්‍යාපාරේ පටන් අරගෙන පිළිසරු ව්‍යාපාරයට මුදල් දෙන්න පටන් ගත්තේ මං හිතන්නේ ওই සිද්ධියෙන් පස්සේ කියලා මට හිතෙනවා. මේ මතකයත් අවදි කරමින් නැවතත් අපි ඔබ සමග සම්බන්ධ වෙනවා මේ ඉන්සයිට් ඉරිදා රාත්‍රිය. අපි මේ ඉරිදා රාත්‍රියේ ඉන්සයිට් මැදිරිය සිට ඔබට කතා කරන්නේ මීටොට මුල්ල කුණු කන්දට මිනිස්සු යට වෙලයි මිනිසුන්ගේ වේදනාවේ දෝංකාරය ඇකී මැකී යන්නට මැත්තේ. එකක් මතක තියාගන්න ඕනි කුණු කන්දේ ඛේදවාචකය පාලකින්ට පමණක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ එහි වගකීම ඔබටත් මටත් තිබෙනවා. මේ මොහොතේ අපි ඔබට යෝජනා කරන ඉන්සයිට් මැදිරියේ සිට කුණු කලමනාකරණය පිළිබඳ ඔබත් හිතන්න. කුණු වර්ගීකරණයක් නැතුව කවදාවත් කුණු ප්‍රශ්න විසඳන්න බෑ. ඒ යෝජනාවත් එක්ක නැවතත් ඉන්සයිට් මැදිරියට මම එනවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා ආපදා කලමනාකරණ අමාත්‍යවරය. මං කුණු ප්‍රශ්නය එතන ඉවර කරන්න තව එක ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න එකක් නමුත් කොටස් දෙක තුනකට කඩලා අහන්නේ මම ඒක. බස්නාහිර පළාත් සභාවේ බස්නාහිර පළාත් සභාව සහ බ්‍රිතාන්‍ය SGP West 2 Energy කියලා සමාගමක් මේ කුණු කන්දේ ප්‍රශ්නේ අවසන් කරන්න ගිවිසුමක් අත්සන් කෙරුවාය. ඒ ගිවිසුම අත්සන් කරන්නේ බස්නාහිර පළාත් ඇමති මහ ඇමති ඉසුර දේවප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් එතන හිටියා. මේ කුණු කන්ද ඉදිරිපිට වුන් ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් එක්ක හිටගෙන විශාල මේ ඇත්තටම මගේ යෝජනාවක් ඒ සම්දර්ශනයක් විදිහටම කෙරුණා. ගිවිසුමක් අත්සන් කෙරුවා. මොකද්ද මේ ගිවිසුම? දැන් මේ 2016 මැයි 6 අතර ඔබත් මේ ආණ්ඩුව ඉන්නවා. මොකද්ද මේ සිද්ධිය එතකොට? නෑ මම ඒ සිද්ධිය දන්නේ නෑ. නමුත් ඔබ දැක්කද? නෑ මම ඒක දැක්කේ නෑ. මම දන්න එකම දේ තමයි මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡා වටයක් කලමනාකරණ කමිටුවෙත් අපේ ග්‍රාමාත්‍යතුමා නායකත් දන්න කර්මාන්ත කමිටුවෙත් කැබිනට් මණ්ඩලෙත් මේක සාකච්ඡා වුණා. ඕනෑම ව්‍යාපෘතියක් ආපුවාම ඒ ව්‍යාපෘතිය ටෙන්ඩර් පටිපාටි අනුව කළ යුතුයි කියලා රජයේ අදහසක් තිබෙනවනේ. කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තමන් විසින් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරොත් ඒ ව්‍යාපෘතිය එකවරෙම තොරතුරු සොයන්නේ නැතුව පිළිගන්න ගන්න නැහැ කියන එක මේ ආණ්ඩුවේ මේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්නේ. ඒ සඳහා ස්විස් චැලෙන්ජ් කියලා ප්‍රතිපත්තියකුත් හදලා තිනවා. ඒ කියන්නේ ඕනම් මේ ව්‍යාපෘතියක් දැම්මට පස්සේ ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සියලු තොරතුරු සොයා බලලා ඕනම කෙනෙකුට ඒකට සම්බන්ධ වෙලා ඒකට පරිබාහිර වෙනත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව මිල තීන්දුව කිරීමක් කරගන්නවා. ඉතින් මේ පිළිබඳ තීන්දුව කිරීමේදී අවසානයේදී මම දන්නේ කැබිනට් පත්‍රිකාවක් අනුමත වුණා. ඒ අනුමත වුණේ මුතුරාජවෙල ප්‍රදේශයට. මුතුරාජවෙල ප්‍රදේශයේ වේස්ට් ටු එනර්ජි ප්‍රොජෙක්ට් එකක් පාර්ට්ලි චම්පික ඇමතුමාගේ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය අනුමත කෙරුවා. ඒ අනුමත කෙරුවේ දීර්ඝකාලීන ටෙන්ඩර් ක්‍රියාවලකින් පසුව බව තමයි මහනගර සභා මහනගර අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවේ කියලා තිබුණේ. ඒ අනුව එක කැබිනට් මණ්ඩලය අනුමත කෙරුවා. ඒ වගේම මම පස්සේ දැක්කා ඉසුර දේවප්‍රිය මහ ඇමතුමත් එතුමාගේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකට පැටලලා ඉන්නවා. ඉතින් ඒ අනුව මේ මම අදත් එතුමා එක්ක කතා කරපුවාම එතුමා කිව්වා එක කර ධානයේ ආරම්භ කරන්න දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලා. මොකද කර ධානයේ හැම පිටින්ම කොළඹ බස්නාහිර පළාත් සභාව සතුව තියෙන අධිකාරියට තියෙන කුණු කසල බැහැර කරන ස්ථානයක් නිසා. මෙහෙම ගිවිසුමක් අත්සන් කෙරුවද? මම ඒක දන්නේ නැහැ කියන්නේ. එතකොට බයහනක තත්වයක් නේ. කියන්නේ ආණ්ඩුව දන්නේ නැතුව කැබිනට් නෑ මම ඒක මණ්ඩලයේ දන්නේ නැතුව කැබිනට් මණ්ඩලයට ඕක ආවෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට ආවේ මහනගර බාර ඇමතුමා ගෙන ආපු ව්‍යාපෘති පමණයි. ඔබ නීතිඥවරයෙක් නිසාම පළපුරුදු ඊළඟ ප්‍රශ්නේ ඔබට වැදගත්. දැන් අපිට නිතර පේනවා මේ වගේ ව්‍යසනවලදී අධිකරණ නියෝග එනවා මැද්දෙන්. දැන් සයිටම් සිද්ධිය සම්බන්ධෙනුත් ඒ වගේ අධිකරණ නියෝගයක් ආවා. අපි ගැන කතා කරමු වෙලාවක් තිබුණොත්. මේ කුණු සම්බන්ධයෙන් එන්නේ දැන් කොළඹ මහනගර සීමාවේ කසල අධිකරණ නියෝගයකින්. ඒ කියන්නේ පිළියන්දල කරදියාන අපද්‍රව්‍ය අංගණයට ගෙනියන්න ඉඩ දෙනවා 2017 අප්‍රේල් 17 සිට මැයි 28 දක්වා. කැස්බෑව මහසත් අධිකරණය තමයි මේ තීන්දුව දෙන්නේ. ඉතින් ඔබට හිතෙන්නේ මේ මෙහෙම අර සමාජ ව්‍යසනයන් අධිකරණයේ තීන්දුවකින් එකපාරටම මෙහෙම හරස් කඩකට කපලා ඒවා විනාශ කරන එක සමාජ යුක්තියට හානියක්ද වාසියක්ද?
අධිකරණයට පුළුවන් පබ්ලික්ස් මහජනතාවට හිතකර නඩු ගොුණු කිරීම සහ තීන්දු දීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. ඒක සාමාන්‍යයෙන්ද ලවීන ලෝකේ බොහෝ විට පිළිගන්න දෙයක්. අපි ඉන්දියාව මේක බහුල වශයෙන් දකිනවා. ඉන්දියාවේ සමහර කර්මාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය නවත්තනවා, සමහර ඒවා ඇති කරනවා. හැබැයි විශාල අධ්‍යයනයක් කරනවා ඉන්දියාවේ සම්බන්ධයෙන් කරලා. කරදියාන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කරදියානට හුඟක් වුණු ගෙනාවේ කොළඹ නගර සභාවෙන් ගෙනාවට පස්සේ මේ පිළිබඳ තහනම් නියෝගයක් ආවා. කරදියානට කොළඹ නගර සභාවේ කුණු ගේන්න බෑ කියලා. ඒ අනුව තමයි ඒක ඉවත් කිරීමක් තමයි ඔය කෙටි කාලීනව මහේස්ත්‍රාත්තුමා කළා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ වෙන කිසිම තැනකට කුණු දාන්න තැනක් නැහැ. ඒකෙනුත් කොළඹ තියෙන කුළු ප්‍රමාණයම කරදියානට ගෙනියන්නත් බෑ. ගෙනියන්න පුළුවන් වෙන්නේ සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ සුළු ප්‍රමාණය සඳහා තමයි ඉඩ දීලා තියෙන්නේ. නමුත් මෙතන අර්බුදයක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ නැද්ද? නෑ, අර්බුදයක් තියෙනවා. මේ පිළිබඳ නඩුවක් තියෙනවානේ. නඩුවක් උඩ තහනම් නියෝගයක් කරන් තියෙනවා කියන එක කියන්නේ. ඒ අනුව වෙන තැනකට දාන්න නැත්නම් වෙන කරන්න දෙයක් නැත්නම් වෙන තැනක් හදන තුරු ඒ මහේස්ත්‍රාත්තුමා තීර කරුණු සලකා බලා ගත්ත තීන්දුව සාධාරණ තීන්දුවක් හිතේනේ මට හිතෙන්නේ. කුණු සම්බන්ධ අවසන් ප්‍රශ්නේ. දැන් ඔබ ගියාන්ඩුවෙත් මියාන්ඩුවෙත් ප්‍රබලයක් නිසා දැන් මහින්ද රාජපක්ෂ යුගයේදී මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් තිබුණාය. දැන් උදේ ගම්මන්පිල වගේ අය කියනවා මේ මාධ්‍යවලට ඇවිල්ලා දුම්රි මාර්ගයෙන් පුත්තලම දක්වා මේ කුණු ගෙනියන්න හැදුව විශේෂයෙන්ම බ්ලූ මැන්ඩල් සහ මීතොට මුල්ල ඒක ඒ ක්‍රියාවලිය නැවැත්තුවා කියලා. ඔබට හිතන විදිහට දැන් ගියාණ්ඩුව ඔබක් නියෝජනය කරපු මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් තිබුණාද? ඒක දිගටම කෙරුවා නම් මේ ප්‍රශ්නේ මෙහෙම වෙන්නේ නැද්ද? නැත් විධිමත් වැඩපිළිවෙලවල් කියන්නේ දැන් මම දන්න හැටියට ප්‍රධාන වශයෙන් වැඩපිළිවෙල් දෙකක් තිබුණා. එකක් තමයි පිළිසරු වැඩපිළිවෙල. ඒ අනුව මම ඔබතුමාට කිව්වා අපි කොම්පෝස් සංගණන ගණනාවක් හැදුවා කියලා. ඊට පස්සේ ආපු යෝජනාව තමයි කොයික ආධාර යටතේ කසල රඳවණයන් පහක් ක්‍රියාත්මක කරන්න. ඒකෙන් එකයි කරගන්න පුළුවන් වුණේ, අනික්ව තාමත් කරලා ඉවර නැහැ. ඒ කියන්නේ මම පරිසර ඇමතිකමෙන් ඉවත් වෙලත් වසර ගණනාවක් ගිහිල්ලා ඒ ආණ්ඩුවත් නැති වෙලා අලුත් ආණ්ඩුවකුත් ඇවිල්ලා වුණත් තාම ඒක විවිධ බාධා නිසා, පුද්ගල බාධා නිසා කරන්න බැරි වුණා කියලා තමයි මට කිව්වේ. ඒ කියන්නේ කසල රඳවණය පිළිබඳවත් මහජනයාට විශ්වාසයක් නැහැ කියලා තමයි මට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඊළඟට මේ පිළිබඳව යෝජනා ව්‍යාපෘති ගණනාවක් ආව. දැන් උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මම පරිසර ඇමති කාලේ තවත් යෝජනාවකට අපි කැබිනට් අනුමැතිය අර කරගත්තා. ඊ යෝජනාවත් කරන අය කරේ නැහැ. දීපු අය කරේ නැහැ. ඒ වාගේ ගණනාවක් තිබුණා. ඒ නිසා අවසානයේදී මං හිතන්නේ ඔය අරුවක්කාරු, ඒ කියන්නේ දැනට පුත්තලමේ ඉවත් කරලා තියෙනවානේ සිමෙන්ති ජිප්සම් අරගෙන ඉවත් කරපු වලවල් වලට මේවා ගෙනියන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාවක් අනුමත වුණා 14 අවුරුද්දේ අගභාගේ තමයි මට මතක, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. නමුත් ඒ කැබිනට් පත්‍රිකාව අනුමත වුණාට පස්සේ ඉදිරි පියවර ගණනාවක් ගෙන ඒ කියන්නේ දැන් ඔතන මුතුරාජවෙල මේ ස්ටේෂන් එකක් ඒ කියන්නේ රැඳුම් තැනක් හදලා රැඳුමෙන් බේල් කළා, එතනින් කෝච්චියට පටවලා කෝච්චි පාරක් හදලා කෝච්චි පාරෙන් ගිහිල්ලා දාන්න එක තමයි ඔය යෝජනාව තිබුණේ. ඒක දීර්ඝ යෝජනාවක්. ඒ පිළිබඳවත් මම දන්නවා පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්න මේ අය විරෝධතා දක්වලා තිබුණා. මෑත භාග වෙනකම් විරෝධතා තිබුණා. කෙසේ වෙතත් ඒ කිසිම දෙයක් හරියාකාරව ක්‍රියාත්මකුනේ නැහැ කියන එක තමයි මට කියන්නේ. ඔබ කියන හැටියට කියන දේ කෙරෙන්නේ නැති තත්වේනේ අපෝසත්භාවේ. නෑ, අපෝසත්භාවේ මේ කාලේ විතරක් නෙමෙයි, ඒ කාලෙත් එහෙම වුණා, ඊට කලිනුත් වුණා. දැන් මට මතකයි 80 90 ගණන් වල මේ ලෝක බැංකුව වාර්තාවක් ඉදිරිපත් කෙරුවා මේ කසල රඳවණයක් ක්‍රියාත්මක කරන්න මීපෙ ප්‍රදේශයේ වග කියන ප්‍රදේශයේ. ඒ වග ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න යනකොට ඊට දැවැන්ත බලපෑම් මේ පලා තියෙන දේශපාලඥයන්ගෙන් එල්ල වුණා. එල්ලවීම නිසා තමයි මේක දොම්පෙට ගියේ. එතකොට මේ දොම්පේ කසල රඳවණේ දොම්පෙට ප්‍රාදේශ සභාවේ කසල රඳවණයක් නෙමෙයි. ලංකාවේ ඕනම තැනක කසල ගේන්න පුළුවන් විදිහට හදපු එකක්. ඒක වගෙන් මෙතනට ආවා. ඉතින් ඒ නිසා මේ දිගින් දිගටම ඇති වුණ දෙයක්. මම දැන් මගේ තමුන්නාංශගේ අවසාන ප්‍රශ්නෙට මගේ අවසාන උත්තරේ තමයි විරෝධතා නොතකා හරියාකාර පරිසරයට හිතකාමීව කසල බැහැර කිරීමේ ක්‍රමයක් රජය ක්‍රියාත්මක කළ යුතුයි. විරෝධතා මත රැඳෙන්න ගියොත් මේ වායකේද වාචකයක් තමයි ආපහු වෙන්නේ. මේ විධිමත් විධිමත් වැඩ මීපේ සිද්ධියට මමත් මාධ්‍යකරුවෙක් හැටියට සම්බන්ධ වෙනවා. මම ඒක රාවේට වැඩ කෙරුවා. ඒ කිසිම විධිමත් අධ්‍යයනයකින් තොරව කෙරුණේ
වගකීමෙන් එක ඔබට කියනවා. ඒතර මම කියන්නේ විධිමත් නොවි බලහත්කාරකමක් නෙවෙයි. නෑ ඔතන වෙලා තියෙනවා. එතන ඔය ඔය හුඟ දෙනෙකුට ඔය සැනිටරි ලෑන්ඩ්ෆිල් කියන තර්කේ තේරෙන්නේ නෑ. සැනිටරි ලෑන්ඩ්ෆිල් එකක් කියන්නේ පොළවට කිසියම් අපද්‍රව්‍යයක් නොයන විදියට හදලා තියෙන එකක්. ඒක ලෝකෙ පුරා තියෙනවා. ඊට පස්සේ ඒක නිශ්චිත උස ප්‍රමාණයකට අවසන් කෙරුවට පස්සේ ඒක යෝජනා කරන්න පුළුවන් එක්කෝ ගොඩනැගිල්ලක් හදන්න එහෙම නැත්නම් පාක්කයක් හදලා ඒක අවසන් කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ටෝකියෝ බේ එකේ මේ කසල වලින් මූද පුරවලක් තියෙනවා. එහෙමත් පුරවන්න පුළුවන්. ඒ කියන්නේ නිසි පරිසරයෙන් අර අර තියෙන විස බීජ හරණය කෙරුවට පස්සේ පුරවලා ඒගොල්ලෝ අවුරුදු 20කට පස්සේ ඒකේ ගොඩනැගිලි හදලක් තියෙනවා. ඉතින් ලෝකේ පුරා විවිධ ක්‍රමයන් තියෙනවා පාවිච්චි කරන්න. ඉතින් ඒ පාවිච්චි කිරීම පිළිබඳ නිශ්චිත ක්‍රමයක් ක්‍රමවත් වැඩපිළිවෙලක් පරිසර හිතකාමී වැඩපිළිවෙලකට දැන් අපි අවතීර්ණ විය යුතුයි. ඒක ලංකාව පුරාම කළ යුතුයි කියන එකයි මම කියන්නේ. විරෝධතා ගැන හිතන්න පටන් ගත්තොත් අපිට ඒක වැඩක් කරන්න හම්බ වෙන්නේ. විරෝධතා කරන බොහෝ අය උසුගැන්වීම මත කරන්නේ. එයාට දැනුම නැහැ. මම ඒක උදාහරණයක් ඔබට කියන්නම්. අපේ තිබෙනවා මේ මේ පරමාණු බලශක්ති අධිකාරිය. මෙතන ඔරුගොඩවත්තේ. ඒකේ පරමාණු බලශක්තිකට පරමාණු මේ තියනවාද කියලා බලන එක විතරනේ කියන්නේ ඒක ගෙනියන්නත් විරුද්ධ වුණානේ. ඔන්න කොහෙද මේ කොළමිහාට? ඉතින් දැනුවත්කමින් නෙමෙයි හුඟක් අය ඒක කරන්නේ. කරන්නේ කවුරු හරි කියපු නිසා. නමුත් මං හිතන්නේ රටක් හැටියට කසල අපි නිෂ්පාදනය කරනවානේ තව වැඩි වෙනවා. අපි බස්නාහිර පළාත ගත්තොත් කසල ටොන් 2000ක් විතර අපි දවසකට හදනවා. එතකොට බස්නාහිර පළාත වේගෙන් ආක්‍රමණය මේ මේ දියුණු වෙමින් යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ලෝකේ පුරාම තියෙන සම්මතය තමයි ගම්බද ප්‍රදේශවලට වඩා තුන් ගුණයක් නගරබද කෙනා මේ කසල හදනවා. ජර්මනිය වගේ රටවල මේවට වෙන උපක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ යම්කිසි පැකේජින් ඉන්ඩස්ට්‍රි පැකේජ් පාවිච්චි කරලා යම්කිසි භාණ්ඩයක් විකුණලා තියෙනවා නම් ඒගොල්ලන්ට බල කරලා තියෙනවා පැකේජ් එක ආපහු ඒ කම්පැනි අරගෙන විනාශ කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම ලංකාවේ මේ ඉතුරු වෙච්ච කෑම පිළිබඳව හොඳ උදාහරණයක් තිබෙනවා ශ්‍රී ලංකන් කේටරින් ආයතනය. කේටරින් ආයතනය ඒ සඳහා තෑගි පවා දිනුවා. ඒ කියන්නේ කසල ඉතුරු වෙන කෑම සෞඛ්‍යානුරූපෝ ඒවා මේ විස බීජ ඉවත් කළා. ඒක නැවත සැරයක් විශේෂයෙන්ම සත්ව ගොවිපළවල් වලට ලබා දෙන හොඳ වැඩපිළිවෙලක් ඒගොල්ල කරගෙන යනවා. ඒකට මම හිතන්නේ ඒ වාගේ අලුත් වැඩපිළිවෙල් කරන්න මගේ තර්කේ නම් වර්ගීකරණය කළ යුතුයි. විශේෂයෙන්ම සමහර හෝටල් වල ඒ වාගේ වල අලුතෙන් ඉන්සිනරේටර්ලා හදා ඒගොල්ලන්ට කසල දහනය කිරීමට ඉඩ සැලැස්විය යුතුයි. පුළුවන් 30ක 40ක ප්‍රමාණයක් කසල අපි නවත්ත ගත්තොත් කොළඹ කසල පැහැදිලිවම වේස්ට් ටු එනර්ජි ප්‍රොජෙක්ට් එකට එහෙම නැත්නම් කසල බැහැර කිරීම අංගණයකට අපි යොදා ගන්න පුළුවන්. එතෙන්ට අපි අවිල්ල තියෙනවා. ඔබ අර මීපේ වග ප්‍රදේශයේ මේ කුණු බැහැර කිරීමේ ව්‍යාපෘති වාර්තාව දැක්කද දවස? මම ඒක කියවල තියෙනවා. ඒ වාර්තා විධිමත් වාර්තාවද ඔබට අනුව? නෑ මේක ඒක ඒක මේ World Bank එකතු වෙලා කරපු වැඩක්. ඉතින් සාමාන්‍යයෙන් ඒවා කරන්නේ එක්ස්පර්ට්ස්ලා. අපි නෙමෙයි. ඉතින් හුඟ දෙනෙකුට මේ මම කියන මගේ තර්කේ තියෙන්නේ හුඟ දෙනෙකුට කසල බැහැ සනීපාරක්ෂක කසල රඳවන්නේ තීරෙන්නේ නෑ. කොහොමද කරන්න කියලා. ඒක බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඇත්ත වශයෙන්ම යායුතුව තිබෙන්නේ දොම්පේ කියන ප්‍රදේශයට. ඒති තමයි ඉතාමත්ම දෙනක කොරියන් ජාතිකයෝ කෙරුවේ. ඉතින් ඒ නිසා මේ අලුත් ක්‍රමයන් භාවිතා කිරීමට අපි බිය විය යුතු නැහැ කියන එකයි මගේ අදහස. ඊළඟට ටිකක් වෙනස් තැනකට ඔබ කැටු යනවා. මේක ටිකක් අමාරු මේ ප්‍රදේශයක් අපි සාකච්ඡාවට ගන්න. ඔබට අනුව දැන් මේ 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 ප්‍රශ්නෙට ඔබට උත්තර දෙන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ. ඔබ මේ ආණ්ඩුවේ වගකීතු තනතුරක් දරන නිසා 2015 ජනවාරි 8 රෙජිම් චේන්ජ් එකක් හැටියට හඳුන්වන මේ රටේ දේශපාලන පෙරළිය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තිබුණාද නැද්ද? මේ කුණු වලින් සම්පූර්ණ වෙනස් කතාවකට බෝරගෙන යන්නේ. කුමන්ත්‍රණයක් කියන්නේ ඔබ අදහස් කරන්නේ කොහොමද? දේශපාලන කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ කණ්ඩායමක් එකතු වෙලා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට රහස් ගනුදෙනු මත රෙජිම් චේන්ජ් එකකට ආණ්ඩුව වට්ටල වෙන ආණ්ඩුවක් ගේන්න යම් වැඩපිළිවෙලක් තිබුණාද නැද්ද ඔබට අනුව? කුමන්ත්‍රණකාරී ලෙස කියන එක මම දන්නේ නැහැ. මොකද මේ මොහොතෙත් අපි වැඩ කෙරුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්නනේ. එතකොට අපි දිස්ත්‍රික්කවල අපේ ප්‍රදේශවල අපි වැඩ කෙරුවේ මේ විදිහට. ඉතින් ඒ නිසා මට කුමන්ත්‍රණයක් ලැබුණේ නැහැ. මම දැනගෙන හිටියේ අපේ පක්ෂයේ ලේකම්වරයා අනිත් පොදු අපේක්ෂකෙක් හැටියට වෙනම තරම් කිරීම අවස්ථාව පමණයි. ඒ අරුණහම
කුමන්ත්‍රණයක් හැටියට මට දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ විශේෂයෙන් මැතිවරණ කාලයක ඕනෑම රටක සිදුවෙන විදියට සියලු විරුද්ධ පක්ෂ එකතු වෙලා එක අපේක්ෂකයෙක් යොදලා ප්‍රධාන අපේක්ෂකයාට එරෙහිව තරඟයක් දීමට උත්සාහ කිරීම මීට කලිනුත් සිද්ධ වුණා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පෙර සරත් පොන්සේක ආවේ ඔය තලෙම්ම. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. මම ඒ කුමන්ත්‍රණයක් හැටියට දකින්න ඕන වෙලාවක ඇති විය හැකි තත්ත්වය ලෝකයේ අනන්ත අප්‍රමාණ ඇති වෙලා තිනු. ඒ නිසා මම ඒ කුමන්ත්‍රණයක් හැටියට මට නම් හිතා ගන්න අමාරුයි. ඒ ගැන අපි යලි කතාවට එනවා. මේ ඉන්සයිට් ඉරිදා රාත්‍රි. වර්තමානය සරු වෙන්නෙත් අනාගතය සැලසුම් කරගන්න පුළුවන් වෙන්නෙත් අතීතය හරියට විමසා බැලුවොත් විතරයි. ඉන්සයිට් මැදිරි අපි මේ සාකච්ඡාව මෙහෙවන්නේ අන්නේ පදනමේ සිට. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශනී ආපහු පළපුරුදු නීතිඥවරයෙක්. ඒ වගේම ඔහුට හොඳ අතීතයක් තිබෙනවා. වර එක පාරිසරික වැවිලි කර්මාන්ත කණජ තෙල් කර්මාන්ත තොරතුරු හා ජනමාධ්‍ය ඒ වගේම ආපදා කළමනාකරණ දැන් අමාත්‍ය ධූර වර එක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා ඔහු මහලේකම් ධූරයෙන් ඉවත් වෙන මොහොතේ 14 වෙනි ශ්‍රීලනිප මහලේකම් බවට පත් වෙන 2014 නොවැම්බර් 24 වෙනිදා දිග ඉතිහාසයක් මේ ඔක්කොමත් එක තමයි මම අර කුමන්ත්‍රණ කතාවට එන්නේ. ඔබ 2014 නොවැම්බර් මාසයේ 2014 දෙසැම්බර් 15 මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා ඒ මොහොතේ කුමන්ත්‍රණ කල්ලිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කුමන්ත්‍රණ කල්ලියේ ඔබ නම් කියනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය, මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා, එවකට ඔහු අපේක්ෂකයා, දිගම්බරම් පාට්ලි චම්පික, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රාජිත සෙනරත්න මේ අය සිංගප්පූරුවට ගිහිල්ලා මේ කුමන්ත්‍රණයක් සඳහා සාකච්ඡා කරනවා කියලා ඔබ කියනවා මාධ්‍ය සාකච්ඡාවක් තියලා 2014 දෙසැම්බර් 15. දේශපාලනය කරනකොට අපිට එරෙහිව තියෙන බලවේගයන් නිර්දායස පහර දෙන්න එපැයි. නිර්දායස පහර දෙන්න නැතුව දේශපාලනය කරන්න බෑ. මේක කරන්න ගියාම අපි එදා හිටපු ආණ්ඩුවේ නියෝජිතව හැටියට පක්ෂ ලේකම්වරයා හැටියට අපිට කටයුතු කරන්න ඕන. කුමන්ත්‍රණයන්නේ මම අදහස් කරුවේ මේ හුදු කුමන්ත්‍රණයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ වකට තිබුණු රජය ඉවත් කිරීම සඳහා අපේ පක්ෂයේත් ඉන්න සමහරුන් සම්බන්ධ වුණු අවස්ථාවක් මං ඩ්‍රැමටයිස් කරන්න තමයි මං ඒ වචනේ පාවිච්චි කරන්නේ. එහෙම නැතුව ඒක යන්න බෑ. ඒක ඔබ වගේ කලින් ආපු කුමන්ත්‍රණ තර්කය නෙමෙයි මං ඔතෙන්ට ගෙනාවේ. ඒක ගෙනාවේ වෙනම තර්කයකින්. ඒ කියන්නේ ඒ වෙලාවේ අපි බලාපොරොත්තු නූන විදිහට මේ පිරිසක් තමන්ගේම අපේම ලේකම්වරයා මේ සමග පොදු අපේක්ෂක බවට පත් කිරීම පිළිබඳ කතාන්දරය ගැනයි මම ඔය කතා කරුවේ. ඉතින් ඒක මම හිතනවා ඒක නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරා කියලා. නාට්‍යානුසාරයෙන් විතරක් නෙමෙයි ඒක ඒ වෙලාවේ අපි ඒක කරන්න දැන් උදාහරණයක් වශයෙන් මම ඊයේ පෙරේද කියෙව්වා ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න කලින් ඔහු ට්විටර් එක පාවිච්චි කළේ කොහොමද කියලා. මේ උපක්‍රමයක්ද එතකොට ඔබේ? උපක්‍රමයක් වෙන්න ඕනේ. දැන් අපේම කණ්ඩායමක් ගිහිල්ලා අනිත් පැත්තේ අපේක්ෂකයා වෙලා වැඩ කරනකොට ඒක එක්තරා විදිහක අපිට ලොකු අභියෝගයක් එල්ල කරන අවස්ථාවක් නේ. අවස්ථාව අපි කොයි මොහොත කොයි විදිහට හරි ජනතාවට පැහැදිලි කරන්න. මේක බොරුවක්ද? එතකොට මේ සිංගප්පූරු ගමන බොරුවක්ද? මම මේක දන්නේ නැහැ. සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුවේ කතා කරන්න වෙන්න පුළුවන්, සාකච්ඡා කරන්න වෙන්න පුළුවන්, නිවාඩුවට වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේ අපි කල්පනා කරුවේ සිංගප්පූරුවට යෑමෙන් මේ අය මේක තවදුරටත් විධාරණය කිරීමේ උත්සාහයක් දරුවා කියන එක තමයි. එතකොට දැන් තවත් ප්‍රශ්නයක්. දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය ඔබත් එහි ප්‍රබල ඇමතිවරයෙක් කාලේ යුද්ධය මිලිටරි වශයෙන් පරාජය කෙරුවා. ඒ ගැන කාටවත් විවාදයක් නැහැ. ඒක තමයි ඉතිහාස කතාව. ඒ මොහොතේ ඊට ඉදිරිය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාද? ඒ කියන්නේ යුද්ධය නවත්තන්න බාධා කරන්න යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාද? විජේදාස රාජපක්ෂ අමාත්‍යවරෙහි ප්‍රබල භූමිකාවක් කෙරුවද කුමන්ත්‍රණය? මන් දන්න හැටියට කුමන්ත්‍රණයන්ෙන් අදහස් කරන්නේ ඔබ දන්නවා යුද්ධයේ ඉතාම තීව්‍ර අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂේ ප්‍රධාන කතිකෝ දෙන්නෙක් පාර්ලිමේන්තුවේ බොහොම සුලබ අපි කවුරුත් දන්න විදිහට මේ පිළිබඳව අපහාස උපහාසයෙන් කතා කරුවා. ඒ වගේම මේ ඒ අවස්ථාවේ තමයි එක්සත් ජාතික පක්ෂයෙන් 17 දෙනෙක් අපිට එන්නේ. වකට අපේ රජයට ලොකු බලයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී යම් යම් අයගේ ක්‍රියාකලාපයෙන් බැන අපේ විවේචන තියෙන ඇති. කුමන්ත්‍රණයන්ෙන් අදහස් කරන්නේ
ඒ වෙලාවේ අපිට තේරුණේ එක්සත් ජාතික පක්ෂයට තුවමනා වුණේ නැහැ කියලා යුද්ධය අවසන් කිරීම පිළිබඳ ඔවුන් නතරම් ප්‍රීතියකින් පතු වෙන්නේ නැහැ කියලා අපිට තේරුම් ගියා. මොකද ඒ වෙලාවේ ඔවුන් කරපු සමහර අය කරපු සමහර කතාවලි. නමුත් ඒ වෙනකොට යුද්ධයේ තීව්‍ර අවස්ථාවල බොහෝ දේවල් කතා වෙන්න ඇති. ඔබ කියනවා යුද්ධයට එරෙහිව අපි කටයුතු කරන වෙලාවේ මේ ඔබේ වචනේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල අපිව පරාජය කරන්න දියත්තුණු මෙහෙයුමට සම්බන්ධ වුණු කෙනෙක් තමයි විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා කියනවා. නෑ ඔහු අපේ පැත්තෙන් අද දෙරන ප්‍රවෘත්තිය. ඔව් ඔහු අපෙන් ඉඳලා අනිත් පැත්තට යනවනේ. ඔව් අනිත් පැත්තට ගිහිල්ලා ඒ පැත්ත ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඒක ඔහුට ආවේනික යම් යම් කරුණු වෙන්න ඇති. නමුත් ඒ වෙලාවේ අපි කල්පනා කරුවා මේ සියල්ලම වෙන්නේ යුද්ධයට වෙනුවෙන් කරන දායකත්වයේ පරාජය කිරීමට දෝ කියලා අපි කල්පනා කරුවා. ඒක දේශපාලන වශයෙන් අපි ඒ අවස්ථාවල කරපු විවේචන. ඔබ මේ වෙන ප්‍රශ්නයක්. ඔබ අමාත්‍ය ධූරයේ දරපු ඛනිජ තෙල් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇත්තටම එදවස ඒ කියන්නේ රාජපක්ෂ පාලනය යටතේ පුනරුදයක් තිබුණාද? ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු කළේ ඒ ක්ෂේත්‍රය දියුණු කරුවාද ඇත්තටම? නෑ, ඇත්ත වශයෙන්ම ඒ යුගයේ අපිට පුළුවන් වුණා ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ඛනිජ තෙල් වල ලොකු ප්‍රශ්න තිබුණා මම බාර ගන්නකොට. මාෆියාවක් තිබුණාද? මම මාෆියාවක් කියලා මම මේ වචනේ පාවිච්චි කරන්න කැමති නෑ. මම මේක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම තෙල් ගෙනාපු අවස්ථා ගණනාවක ඒ තෙල් තොගවල යම් යම් ප්‍රශ්න නිසා ලංකාවේ කාර් බාහිර නැවතුණු අවස්ථා තිබුණා. ඉතින් අමාත්‍යංශයට ගියාට පස්සේ මම මේක බැලුවා. බලපුවා මට තේරුණු දෙයක් තමයි එකක් තමයි අපේ පිරිවිතරවර ඒ කාර්ය ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ අපි පිරිවිතර ස්ටෑන්ඩඩ්ස් 13ක් විතරයි බලමින් හිටියේ. එන්ස අපි ඒක 16 දක්වා වැඩි කෙරුවා. 16ක් කළා. දෙවෙනි එක මට තේරුණු දෙයක් තමයි අපි ඒ වෙලාවේ පෙට්‍රල් ගෙනල්ලා තිබුණේ ඔක්ටේන් 90 පෙට්‍රල්. ඔක්ටේන් 90 අපේ පිරිපහදුවෙන් ආව වුණාට අනික් පිරිපහදුවල ඔක්ටේන් 90 හැදීම නවත්තලා තිබුණේ. ස්ට්‍රේට් රන් නෙමෙයි. ඒක ඒගොල්ලෝ නැප්තාරම දාලා කලවම් කළා තමයි 90 හැදුවේ. අපි කල්පනා කරුවා අපි මේක 92ට උඩට ගේන්න ඕන කියන එක. ඒ කියන්නේ කෙලින්ම ලබාගත හැකි ක්‍රමයකට ගේන්න ඕනේ කියලා අපි කල්පනා කරුවා. ඒ අනුව අපි ඒක 92කට ගෙනල්ලා අපේ පිරිපහදුරටත් කිව්වා 92 පෙට්‍රල් අපිට ලබා දෙන්න කියලා. දෙවෙනි එක අපිට තේරුණු දෙයක් තමයි ලංකාවේ තිබුණේ PPM 2500 particles per million. ඒ කියන්නේ එක ප්‍රමාණයකට සල්ෆර් මිලියන 2500ක් තියෙන ඩීසල් අපිට තිබුණේ සාමාන්‍ය ඩීසල් එක. ඒ විශාල පරිසරික ප්‍රශ්න ඇති කරමින් තිබුණා. අපිට සුපර් ඩීසල් කියලා තිබුණේ particles ඒ කියන්නේ 500ක් පාටික එක මේ මිලියන් පාටිකල් එකට 500ක් තියෙන ඩීසල් තිබුණේ. ඒකවන අපි මේක කල්පනා කරුවා ප්‍රධාන තැන් වලින් අපි අහලා බලුවා. මාස ගාණක් අපි මේක සාකච්ඡා කරුවා අපේ ඒ වෙලාවේ තිබුණු නිලධාරීන් එක්ක. පසු මට පෙනී ගියා සුපර් ඩීසල් එක කියන්නේ PPM 10 එක දැන් තියෙන සුපර් ඩීසල් එක සාමාන්‍යයෙන් එක ලීටරයක් ඩොලර් 7-10කට වඩා අර 500ට වඩා 7-10ක් විතරයි වැඩි වෙන්නේ කියලා. ඒ අනුව අපි විශාල මේ මාකට් සර්වේකින් පස්සේ අපි කල්පනා කරුවා ලංකාවේ ඩීසල් වර්ග දෙකක් ගේන්න. එකක් තමයි 2500 ඩිස්කන්ටිනු කරන්න. 500 ගේන්න සාමාන්‍ය ඩීසල් හැටියට සහ PPM 10 ගේන්න සුපර් ඩීසල් හැටියට. ඒක අනුව මම මේ පිළිබඳව වාහන ලංකාවට ගෙනන අයත් එක්කත් කතා කරුවා. ඔවුන් මට කිව්වා මේක කළොත් ඒගොල්ලන්ට පුළුවන් කියලා ලෝකයේ තියෙන ඉහළම ඩීසල් ධාරිතාවයේ තියෙන එන්ජින් ගේන්න. ඒ වගේම අපි මේ ගැන ජනාධිපතිතුමාට කිව්වා. ජනාධිපතිතුමා මේ පිළිබඳ එකඟතාවය ප්‍රකාශ කෙරුවා. ඒ අනුව අද තිබෙන තත්ත්වයට ගොඩනැගෙන්න උනා. තුන්වෙනි කාරණාව තමයි අපිට සිද්ධ වුණා විවෘත ටෙන්ඩර් ක්‍රමයකට වගේම දිගු කාලීන ටෙන්ඩර් ක්‍රමයකට යන්න. මෙතෙක් කල තිබුණේ හුඟක් වෙලාවට කෙටි කාලීන ටෙන්ඩර් ක්‍රම සහ ඍජු මිලදී ගැනීම. මේවා නවත්තන්න අපිට ඕනේ වුණා. ඒ නැවැත්වීම සඳහා අපි දිගු කාලීන ටෙන්ඩර් වලට ගියා. ලංකාවට හොඳ කම්පැනි ආවා. දැනුත් එයයි තෙල් සපයනවා මේ දැනුත්. ඒ අනුව අපිට පුළුවන් වුණා දල වශයෙන් එක ලීටරයකට බැරල් එකකට ඩොලර් 1.50ක් විතර අපිට අඩු කරගන්න. ඒ නිසා මම ගන්නකොට තිබුණු අලාභය රුපියල් මිලියන 87,000ක් විතර වෙලා තිබුණා. මං ගත්ත ඊළඟ අවුරුද්දේ මට මේක 7,900 දක්වා අඩු කරන්න පුළුවන් වුණා. ඒ හෙජින් සඳහා ඩොලර් මිලියන 7කුත් අපි ගෙවලා. උසාවියේ තීන්දුවකින් නීතිපතිවරයාගේ අනුමැතියෙන් එක ගෙව්වා. මම ගිය අවසාන අවුරුද්දේ මට පුළුවන් වුණා බිලියන 1.7ක් ශුද්ධ ලාභයක් පළවෙනි වතාවට
ඔපරේටින් ප්‍රොෆිට්යක් තෙල් සන්තාව පාඩු ඒ වෙලාවෙත් ඔපරේටින් ප්‍රොෆිට්යක් ගේන්න මට පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අපි ඒ සියල්ල පැත්තක තියලා මේ මාෆියා ගැන මම දන්නේ අපි තෙල් වල ගෙන්න නායක ප්‍රමිතිය වැඩි කරුවකෙන් හොඳ නිෂ්පාදකයෝ අපිට ආවා. ඒ වගේ මේ නිෂ්පාදකින් අපි දිගු කාලින ගිවිසුම් මම නෙමේ අසං කරන්න එක අපේ තියෙනවා ටෙන්ඩර් මණ්ඩලයක් වෙනම කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ඒගොල්ල තමයි තෙල් ගියම තීන්දුව කරන්නේ. ඒ විදිහට අපිට මේවා වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ නිසා අද වෙනකොට ලංකාවේ තෙල් ලබා ගැනීමේදී කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද පිරිවිතර 16 දක්වා වැඩි කරලා තියෙනවා. කෙලින්ම ලැබෙන හොඳ ඩීසල් සහ පෙට්‍රල් අපිට ලැබෙනවා. වාහන හොඳට දුවනවා. ඒ නිසා ඒ කාර්යය මම අවසන් කළා. එතකොට 14 ආණ්ඩුව පෙරළුණා. ඉතින් මම එතනින් අවසන් වුණා. 2014 නොවැම්බර් 7 වෙනිදා පාර්ලිමේන්තුවේ ඔබේ කතාවක් තිබුණා. අන්තර්ජාලය බලන්න පුළුවන් ඒක. ඉතාම විධිමත් විදිහට ඔය කාරණා කියන ඔබ. ඒ කියන්නේ මේ කාරණා විධිමත් අපි මේ ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න කෙරුවා කියලා. මගේ ප්‍රශ්නේ ඊටම සම්බන්ධ වෙන එකක්. මේ කතාවට අදාළ හැබැයි ටිකක් බයයි මේක අහන්න. අහන්න ඕනද? ඔබ මේ ජනමාධ්‍ය විෂයට සම්බන්ධ වෙලා හිටියනේ. ඔබ ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්න කෙනෙක්ද? ඔව්. ජනමාධ්‍ය නිදහසත් ඔබ නිර්මාණශීලී පිළිගන්නවද? නැ මම ජනමාධ්‍ය නිදහස ගැන මගේ සමහර අදහස් තියෙනවා. ඉතින් මම පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කරලා තියෙනවා. මම කියන්නේ රටේ ප්‍රධාන වශයෙන්ම රාණ්ඩුවකට අයිතිය තියෙන්න ඕනේ කියලා රජයේ ජනමාධ්‍ය පවත්වන රජයේ අදහස කියන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා පෞද්ගලික ජනමාධ්‍යයත් ඒ විදිහට පවතිීමට ඉඩ දී යුතුයි කියලා. ඔබේ කතාවේදී කියනවා මේ ඔබේ වචන ඔබට ඉතිහාසය මතක් කරන්න ඕනේ. ඔබ සම්බන්ධයෙන් සහ ඔබේ ක්‍රියාකාරිතේ සම්බන්ධයෙන් වෙබ් අඩවිය පළවෙච්ච ලිපි සමූහයක් ගැන මේ කියන්නේ. ඔබ මෙහෙම කියනවා, මට වෙබ් එක මේ බොහොම රළුවට කියන්නේ, මට ඒ විදිහට රඟපාලා පෙන්නන්න බෑ ඔබට. මට වෙබ් එක නවත්තන්න බෑනේ. මල් ලියන එක දන්නෙත් නෑ. ලියන එක මම දැනන් හිටියනම් මම උගේ කරකැටියෙන් ගෙනල්ලා හොම්බට දෙක කනිනවා. ආ කියලා ඔබ කියනවා, මේ මමත් නිකම්ම මේ අන්තිම හොඳ මිනිහෙක් නෙවෙයි. කලිසම් කෝට් ඇඳගෙන හිටියට මට සරම ඇඳලා උස්ස ගන්නත් පුළුවන්. ඉතින් මම දන්නවා නම් ඔය ලියපු එක කවුද කියලා. ඌ ගෙනල්ලා මං හොම්බට දෙකක් අනිනවා. මං කරනවා ඒක. ඒවට බය මිනිහෙක් නෙවෙයි මම. මමත් ගමේ මිනිහෙක්. ඒක නිසා මේ බයයන්ටත් හුඟක් දේවල් කරන්න පුළුවන් මිත්‍රයා කියලා ඔබ කියනවා. මං බයයි කිව්වේ අර ඔබ කොහෙන් හොයා ගන්නවද දන්නේ නැව. ඒක මං ඒ කතාව ඇට කියන්න. ඒ කතාව මං කිව්ව යුතුව තිබෙනවා. ඒක වෙබ් අඩවියක් වාර්තා කෙරුවා. තෙල් ලබා ගන්න සමාගමකින් මම ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තා. මම දන්නේ නැහැ කොයි කවුරුතත් පුළුවන් ඩොලර් මිලියන 5ක අල්ලසක් දෙන්න. ඩොලර් මිලියන 5ක් කෙසේ වෙතත් එකක් තිබුණොත් ඒක අතිවිශාල මුදලක්. එවැනි මුදලක් තියාගන්න තැනක් මට අදත් තීරෙන්නේ නැහැ. මම එච්චර මුදලක් කවදාවත් අත ගාලත් නැහැ. මාළඟ එච්චර මුදලක් මං දැකලත් නැහැ. මාළඟ ඇත්තෙත් නැහැ. අපි දේශපාලනය කරන්නේ බොහොම අවංක සිතින්. එහෙම හොරවැරකම් කරන්න ඕමනාකමක් තියෙනවා නම් අපිට ඒක මම අවුරුදු 22ක් පාර්ලිමේන්තුවේ අවුරුදු 15ක් විතර ඇමතිවරයෙක් ඇමතිවරයෙක් වැඩ කළා තියෙනවා. ඒ නිසා සමාජයත් දන්නවා මම එහෙම කරුවා නම්. ඒක මට විශාල වේදනාවක් දීපු දෙයක්. ඒක දේශපාලන වශයෙන් හදපු කතාවක් බව මම දන්නවා. ඒක හැදුණු විදිහත් මම දන්නවා ඒ වෙලාවේ. නමුත් මට හරි වේදනාවක් ඇති වුණා. මොකද අපි යම්කිසි අමාත්‍යංශයක් අරගත්තොත් මම හැම අමාත්‍යංශෙම ඒ අමාත්‍යංශවල මායක වැඩ කරපු නිලධාරී ඔබතුමාලට මුණ ගැහි ඒ හැම ආයතනයක්ම මම ලාභ ලබන්න වැඩ කළා තියෙනවා. ආයතන වලට මම අවංකවම සේවය කළා තියෙනවා. මුදල් බලාගෙන මම කවදාවත් වැඩ කළා නැහැ. මට මේ දේශපාලන හිත නැති වුණොත් මට අධිකරණ ශාස්ත්‍රයට ගිහිල්ලා සාමාන්‍ය මුදලක් හොයාගෙන හොඳින් ඉන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම මට ඒක නැතත් ජීවත් වෙන්න පුළුවන් හැටියට ඉන්න කෙනෙක්. ඒකේ තියෙන හිත වේදනාවට මම ඔහොම කිව්වා. මම එහෙම කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඒක මට හරියට හිත පෑරුණා. මම එහෙම කරලා නැහැ කවදාවත්. මම එහෙම කරලා නම් මට මම මේක වහන්න උත්සාහ කරනවා. ඒ නොකරපු නිසා ඔය පිළිබඳ ප්‍රශ්නයක් මට එහා පැත්තෙන් ඇහුවා. එහා පැත්තේ අනුරු කුමාර දිසානායක මහත්තයා මගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවා. එක දිගටම ඔබ පෙළද්දි ඔබට ආපු කේන්ද්‍රෙට මේක කියන්නේ. නමුත් මම එහෙම කවදාවත් කළේ නැහැ. මම අකෞරුවත් එහෙම මට ලබා දෙන්න උත්සාහ කළත් නැහැ. එහෙම ලබා ගන්නත් බෑ. ටෙන්ඩර් පටිපාටියකට යම්කිසි වැඩකට ගියාම එහෙම ගන්න පුළුවන් කියලා මම දන්නෙත් නැහැ. ඉතින් ඒ ගැන ආපු අදහසක් ඔබතුමා එක හොයාගත්තේ හොඳයි. අඩු ගන්න මට මේකට පිළිතුරක් දෙන්නවා තියෙන තිබුණා. පළවෙනි වතාවට මට කතාව සම්පූර්ණයෙන් කියන්න ඉඩ ලැබුණා. එතකොට 2020 මැතිවරණයට ඔබත් සූදානම් වෙනවද නැද්ද දැන්? සූදානම් වෙනවා. සූදානම් වෙනවා. එතකොට වෙනසක් වෙන්න පුළුවන්ද? මම මේ අහන ප්‍රශ්නේ පුද්ගලික එකක් නෙවෙයි, රටේ දේශපාලන බලපාන එකක්. දැන් ඔබ ආණ්ඩු දෙක එකම හිටියා. හැබැයි ඔබ විධිමත් විදිහට උත්තරක් දීලා තියෙනවා. සාකච්ඡා විශාල වශයෙන් මම ඔබේ නරඹලා තියෙනවා අධ්‍යයන කටයුතු සඳහා. ඔය ආවේගශීලී කතා පැත්තක දැම්මහම අර කන්ටෙන්ට් එක අන්තර්ගතේ පොඩි ලයින් එකක් තියෙනවා. ඒකත් කියන්න ඕනි. ඒතර 2020 මැතිවරණයට ඔබ කොයි වගේ මේ සූදානමක දින්නේ?
මොන පෙරමුණට යයිද මොකක්ද මේ නෑ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් අපි දැන් මේ මේ කතාවත් කියන්න බෑ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ අනුව පක්ෂ ලේකම් හැටියට මට මේක දැනුම් දෙන්නේ හිටපු කතානායකතුමාගේ නිවසේදී ඊට පස්ව මට සිද්ධ වෙනවා මගේ නායකයා මට කියපුවා මේක බාර දෙන්න කියලා මම බාර දිය යුතුයි ඒ අනුව මම මගේ මම මධ්‍යකාරක සභාව විධායක සභාව කැඳවලා එවකට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂෙන් ගියාගේ තහනම ඉවත් කරලා පක්ෂ නායකයා හැටියට පත් කරනවා එතකොට මම පක්ෂයේ දා ඉදර වැඩ කරනවා පළවෙනි දින 100 ඇතුළේ මම අමතිකමක් බාර ගැනීමට උවමනාවක් නැති බව මම දන්නවා ඊළඟට පක්ෂයේ එකට එකතු කරන්න මම හුඟක් වෙහෙස ගත්තා මමත් සුසිල් ඇමතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්කත් සාකච්ඡා කරලා අපි ඔක්කොම බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක කතා කරලා විශාල එකඟතාවයකට අපි ආවා. ඒ මැතිවරණය අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු මැතිවරණය. ඊට පස්සේ රජයක් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙකටම බහුතරය නැතු වෙනවා. සා ජනාධිපතිවරයෙකුට සිද්ධ වෙනවා රටේ දේශපාලන ඒකාග්‍රතාවය තියාගන්න. එහෙම නැත්නම් රට විශාල ඇදවැටීමකට ලක් වෙනවා. ඒ නිසා ප්‍රථම වතාවට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කළ යුතු කියලා එතුමා යෝජනා කරනවා. මේ යෝජනාව බහුතර වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමත කරනවා. ඒවකට මම ලේකම්වරයා නෙමෙයි මගේ ලේකම්කම ඉවත් කළා. නමුත් මම භක්තිමත් පාක්ෂිකෙක් හැටියට මම කවදාවත් ඒවා වරදවල් හැටියට දකින්න කෙනෙක් නෙමෙයි හෝ ඒක මගේ හිතේ තියාගන්න කෙනෙක් නෙමෙයි. පක්ෂ නායකයෝ විවිධ අවස්ථාවල විවිධ තීන්දුව ගන්නවා. ඇමතිකම් දෙනවා ඇමතිකම් ආපහු ගන්නවා වෙන ඒවා දෙනවා මේ නමුත් කිසිම දවසක මම ඒවට සැලෙන කෙනෙක් නෙමෙයි ඒ නිසා මම අවුරුදු 35ක් මේ පක්ෂේ වැඩ කළා තියෙනවා මම ශිෂ්‍ය ක්‍රියාකාරිකෙක් හැටියට මේ පක්ෂයට එකතු වුණේ ඒ නිසා මගේ ජීවිතයේ තිබෙන තුරු මට වෙන පක්ෂයකට යන්න බෑ වෙන පක්ෂයක් මාරු කරන්නත් බෑ වෙන පක්ෂයකට යන්නත් බෑ මම මේ පක්ෂය ඇතුලේ මම රැඳිය යුතුයි ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි මම ඡන්දෙ ඉල්ලන්නේ 2020 මොනවද වෙන්නේ කියලා අපිට කතා කරන්න හුඟක් දිග කාලයක් නැති වුණත් හුඟක් දේවල් තියෙන හැබැයි දැන් මේ වෙලාව ඔබත් හුඟක් දේවල් කතා කරන්න හිටියා. ස්තුති ඔබ පැමිණියාට ඔබ මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දරන අතරේ ඉන්සයිට් මැදිරියට ඇවිල්ලා ඍජුව ප්‍රශ්නට උත්තර දෙන්න සූදානම් වීමම අපි ගෞරවයක් හැටියට සලකනවා. හුඟක් වෙලාවට මාධ්‍යවලට එන්නේ විපක්ෂයට ගියාම ආණ්ඩු බලයේ ඉන්න අය ටිකක් එනම අඩුයි. නමුත් ඔබ ඉතාම ගෞරවණීය විදිහට අපි ආරාධනා පිළිගන්නවා. ස්තුති ඔබේ පැමිණීමට. ඔබ යලි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉරිදා රාත්‍රී මිත්‍රවරුනි ඊළඟ සතියේ මේ ලාටම අපි මුණ ගැහෙනවා. ඉන්සයිට් ඔබට ජය.